තුමා මම මේ කතික ලයිස්තුව පිළිබඳව කතා කරන්නේ. දැන් අරු කතානායකතුමා ඔබතුමා සහ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා උදේවරුයි අපේ කතා කිරීම නැත කරනවා. ඔබතුමා නෙවෙයි, ඔබතුමාට පොපොන ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා ඔබතුමා අපි වාඩි කරනවා. ඒකට සමාන නිලධාරීත් සම්බන්ධයි. මම තමයි මගේ ප්‍රශ්නේ තාම දාලා නැහැ. දෙවෙනි කාරණේ දැන් මේ කතාවට වෙලා වෙන් කරගන්නේ මම දන්නා ක්‍රමවේදෙ. දැන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමා. ඒ කියන්නේ මගේ පැත්තේ ඉන්න මගේ කණ්ඩායම. ඒතකොට අද මට විනාඩි 6යි දීලා තියෙන්නේ. ගරු කතානායකතුමා, එතකොට මේ පැත්තෙමුත් මකට කතා කරන්න නවත්තනවා. එතකොට අපි පාර්ලිමේන්තුවේ ජනතාවගේ ප්‍රශ්නයක් අපි පාර්ලිමේන්තුවේ කතා කරනද? අපි ගෙදර ඉන්නද? ඒක කරු කතානායකතුමා, ඒක තමයි මම ප්‍රශ්නේ එතනින් ඉසඳ ගන්න බැරි නිසා ඔබතුමා උදේමාව නවත්තනවා. ඊළඟට කතාව කරන්න විපක්ෂෙන් නවත්තනවා. අපි ගෙදර ඉන්නවා. මේක කියන්න ඕනේ මේ පාර්ලිමේන්තුවේ. මොකද ගරු කතානායකතුමනි, අපි හැමදාම අවංකව කතා කරේ. ඒ ඔය දැන් ඔය කතා කරන මාතෘකාවේ සමහරු කතා කරනවා පර්මිට් දෙන්නම් එන්න කියලා. ඔය පර්මිට් දෙන්නේ රඳව ගන්නයි, ගෙවල් ගින්තිපේකට හිලව් කරගන්න. අපි එහෙම යන්නේ නැහැ. එහෙම යන්න ඕනේ නැහැ. ඒසා කරුණා කරලා ඔබතුමා උදේවරුවෙත් අපි නතර කරලා ජනතාවට අපට අගතියක් කරන්න එපා. ඒ වගේම විපක්ෂෙත් මේ අගතිය කරන්න එපයි කියලා ඉල්ලීම මේ පාර්ලිමේන්තුව තුල කරන්න තමයි ඔබතුමාගේ මේ කවුරුණේ වෙලාව ඉල්ලුවේ. බොහෝ රෝහිත අභිනන්දන මන්තුමා ඉක්මන් කරන්න, දැන් මේ කාලේ නාස්ති වෙනවා. අර කතානායකතුමනි, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේ වෙලාව ලබා දීම සම්බන්ධයෙන්. මොකද බණ්ඩාර මන්තුමා? ගරු කතානායකතුමනි, මම කතා කරන්නේ ගෙවල් ගිනි තියපු මන්ත්‍රීවරුන්ගේ සංගමේ සමාජික හැටියට. දැන් චමින්ද මන්ත්‍රීතුමා කිව්වා මේවා බලපත්‍ර ලබා දෙනවා ගෙවල් ගිනි තිබ්බ මන්ත්‍රීවරුන්ට වන්දි වශයෙන් කියලා. කොයිද? හරි. බොහොම ඉස්සුදෙන් ඔය ප්‍රශ්නේ. නෑ නෑ, ඒක තමයි අපේ ගෙවල් ගිනි තිබ්බ ඒ හානියටපත් වුණ මන්ත්‍රීවරුන්ගේ. ගරු කතානායකතුමනි, මේ විදියට දන්නේ නැතුව එක එක චෝදනා කරන්න එපා. මේ මන්ත්‍රීවරු කිසිම කෙනෙකුට ඒ වන්දි වශයෙන් ඒවා බලපත්‍රයක් ලබා දීලා නැහැ. මේ බොරු මේ පාර්ලිමේන්තුවේ කියපුවාම මේවා සමාජගත වෙනවා. කරුණා කරලා ඇත්ත දන්නේ නැතුව, කරුණු දන්නේ නැතුව මේ අහිංසක මන්ත්‍රීවරුන්ගේ ගෙවල් දින තවත් එකක් ගිනි තියා ගන්න හදන්න එපා තමුන්නාන්සේලා. හරි. කොහොම ඉස්සුදී? ඔව්. මම ඒක වගකීමෙන් කියන්න ඕනේ ගරු කතානායකතුමනි, එවැනි දේශපාලන කරුණු වෙනුවෙන් මේ කිසිදු බලපත්‍රයක් අපි නිකුත් කළ නැහැ. ඒක මම ඉතාම වගකීමෙන් මේ සභාවට කියන්න කැමතියි. හරි. බොහොම ස්තුතියි. රාජසන්ද මහත්මයා, යන් ඔබතුමාගේ ප්‍රශ්නය කියන්න. ගරු කතානායකතුමනි, ඊයේ පාර්ලිමේන්තුවේ